විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ Live at 7 සමගයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගැනුනේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් ලෙස හඳුනාගෙන මාධ්‍ය මගින් ඡායාරූපද ප්‍රසිද්ධියට පත් කර තිබූ පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් අත්අඩංගුවට ගැනුනේ නාවලපිටියේ පාවහන් වෙළඳසලක් තුල සැඟවී සිටියේදී. ආරක්ෂකංශ නාවලපිටිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ඊයේ සවස පාවහන් අලිවිසලක හිමිකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක්ද සොයාගත්තා. අදාළ පාවහන් අලිවිසලේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහුට අයත් ගම්පොළ නගරයේ පිහිටි පාවහන් අලිවිසලේ පුද්ගලයන් දෙදෙනෙකු සැඟව සිටින බවට ලද තොරතුරු මත එම අලිවිසල වටලු ලැබුවා. වැටලීම් සිදු කරන අවස්ථාවේ එහි සිට සැකකරුවන් දෙදෙනා දෙවන මහලේ සිට පැන යාමටයි උත්සාහ කර ඇත්තේ. නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම සිදු කළ සිබලුන්ට හැකි වුණා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු බවටයි. සිදු කළ සූදිසි මෙහෙයුම්වලදී පාවහන් සැලේ සඟවා තිබූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැගෙන යන බෑගයක්ද සොයාගත්තා. අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. අදාළ සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බැවින් ඔවුන් පිළිබඳ තොරතුරු වෙත දැනුම් දෙන ලෙසද පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේද නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප දෙකද මාධ්‍යයට නිකුත් කරමින් මේ අතර අදාළ සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ වෑන් රථය සහ හේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මේ අතර අලුත්ගම වැලිපිටිය ප්‍රදේශයේදීද ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. 25 හැවිරිදි එම සැකකරුගෙන්ද වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මේ අතර ශැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වැඩිමහල් සොහොයුරාද අද අත්අඩංගුවට පත් වුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී එලෙස අත්අඩංගුවට ගත්තේ 36 හැවිරිදි මොහමඩ් ඉබ්‍රාහිම් මොහමඩ් ඉත්හාන් අහමඩ් නෙමෙත්තායි. දෙමළගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහු සතු තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු දෙකක්ද සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දින පරීක්ෂාවට ලක් කරා දෙමළගොඩ 21 වෙනිදා සිදු වුණු පිපිරීම සිදු වුණු නිවස වැඩිදුරටත් පරීක්ෂා කරද්දී ඒ නිවසේ තිබුණු සේප්පුවක් පරීක්ෂාවට ලක් කරලා මේ දේපළ ටික සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ දේපළ අතර තිබෙනවා කෝටි 3ක් පමණ වටිනා නිල් මැණික් ගල් 3ක්, ඒ වගේම ලක්ෂ 15ක් විතර වටිනා රන් ආභරණ, ඒ වගේම තවත් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල්, ඒ වගේම තවත් එවැනිම වටිනාකමකින් යුත් විදේශීය මුදල් නෝට්ටු සහ ඒ සේප්පුවේ යතුරු දෙකක් මේ අවස්ථාවේ තිබෙනවා. අදත් දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර ගිනි අවි සහ ආයුධ කීපයක්ද ආරක්ෂක අංශ බහරයට ගැනුණා. මීරිගම කල්ලිලිය ප්‍රදේශයේ නිවසක තිබී සිම්පත් 8ක් එකවර යොදා භාවිත කළ හැකි සංවේදන උපකරණයක් පිහි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගියදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී සොයාගත් කඩු ඇතුළු ආයුධ මෙරටට ආනයනය කළ බවට සැක කරන ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ සොහොයුරියගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත් වුණේ අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයායි. ත්‍රිකුණාමලය සමාව චන්තිව ප්‍රදේශයේ කුඹරක තිබී ස්නයිපර් ගිනි අවි සඳහා භාවිත කරන දුරදක්න 8ක් ආරක්ෂකයන් සොයාගත්තා. අනතුරුව ප්‍රදේශවාසීන් අර්සෆා විද්‍යාලය වෙත කැඳවා ගම්මානය සම්පූර්ණයෙන් සෝදිසි කිරීමද සිදු වුණා. දඹුලාර්ග මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ කළ සෝදිසියකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ පුද්ගලයන් 13 දෙනෙකු දඹුල පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ අතර ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ අලුත්ගම හා එනමල්පුත ප්‍රදේශවල කළ මෙහෙයුමකදී ත්‍රස්ත සංවිධාන වලට අයත් ඡායාරූප සහිත ජංගම දුරකථනයක්, කඩු දෙකක්, මෝටර් රථයක් සමග පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ අද සිදු කළ මෙහෙයුමකදී පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මේ අතර බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුගේ නිවස පරීක්ෂා කළ ආරක්ෂකංශ කිසියම් පුද්ගලයන් 3 දෙනෙකුට ලබා දීමට සූදානම් කර සංගවා තිබූ රුපියල් ලක්ෂ 5කට ආසන මුදලක් හා තවත් විදේශ මුදල් නෝට්ටු කිහිපයක්ද සොයාගත්තා. යාපනයේ නාවත්තුරේ පාරවිල පහ ප්‍රදේශයේ තෙමහල් නිවසක් යටතැනු භූගත බංකරයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අද සොයාගත්තා. නිවසෙන් පවස ඇත්තේ යුද සමයෙන් පසු පදිංචි වූ හේයින් නිවසේ බංකරයක් ඇති බව තමන්ද නොදන්නා බවයි. පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ රිෆායිපුර සහ තඹාල ප්‍රදේශයේදී කඩු දෙකක්, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවන් 4 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මීටියාගොඩ පොලිසිය විසින් හික්කඩු ප්‍රදේශයේදී මෝටර් රථයක්, ඩ්‍රෝන් කැමරාවක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තා. පසුගිය 10 වෙනිදා දිවයිනට පැමිණ ඇති ඔහු ඩ්‍රෝන් යාන ගුවන්ගත කර ඇත්තේ අනවසරයෙන්. තංගල්ල නගරය සහ නල්ගම් ප්‍රදේශයේ සෝදිසි කිරීම සිදු වුණේ මේ ආකාරයෙන්. අම්පාර නින්දවුර ප්‍රදේශයේ ආරක්ෂක අංශ කළ මෙහෙයුමකදී ගිනි අවියක් සමග පතුරුම් කිහිපයක්ද සොයාගැනුණා.